පක්ෂකින් ඉල්ල තියෙනවා චන්දදායකෙක් සඳහා රුපියල් 200ක් කරන්න වියදම කියලා, තව පක්ෂකින් ඉල්ල තියෙන රුපියල් 250ක් කරන්න කියලා, තව පක්ෂකින් ඉල්ල තියෙන රුපියල් 400ක්. අන්තිමට පේන විදිහට මේ රුපියල් 200 කියන ඉලක්කමට තමයි යමින් තියෙන්නේ. මේවා වඩා විධිමත්ව විය යුතුයි කියලා කියන ඒව සම්බන්ධ මහජන මුදල් නාස්ති කිරීම සහ වංචා කිරීමට එරෙහිව යම් උද්ඝෝෂණයක් ගත්ත ජාතික ජන බලවේගය පවා අද රුපියල් කෝටි 340ක උපරිම සීමාවකට මේක යා යුතුයි කියලා යෝජනා කරපු එක. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන යන ගමනක්ද මේ දකින්නේ ටික ටික? ඔදැ ඔවුන් තාම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට දාලා නැහැනේ. ජාතික ජන බලවේග විදිහට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළියට දැම්මා පසුගිය ජනාධිපතිවරණ කාලේ සහ මහමැතිවරණ කාලේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු වැඩපිළිවෙල මුළුමනින්ම පාහේ නව ලිබරල් වැඩපිළිවෙලක්. ඉතින් ඒකට අපි අඩුම ගන්න සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිලක්වත් නෙවෙයි. ඒකට අපි එකඟතාවයක් තිබුණ නැහැ. දැන් උන් ප්‍රකාශ කරලා තියෙනවා 26 වෙනිදා වෙද්දී වැඩපිළිලක් එළි දක්වනවා කියලා. ඉතින් වැඩපිළිල එළි දැක්වුවට පස්සේ අපි ඒක පිළිබඳව සාකච්ඡා කරමු. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මැතිවරණ සඳහා වියදම් කරත් ජාතික ජන බලවේගය වගේ පක්ෂ පවා මේක කියන එක ඉතාම බරපතල ප්‍රශ්නයක් විදිහට අපි දකිනවා.